පරිස්සම අවධානය බිදකින් වත් අඩු කරන්න ටේපා කොරෝණා. මේක වසංගතයක් මේක වෛරසකක් ලෝකටම ගැටලු ඇති කරපු වෛරස එකක්. ඒහින්දා ඒක කොයිවෙලාවේ නැවත නැවත මතුවවෙෙනද කියන්න කෞද දන්න. ඒ හින්දා. පරිස්සම අවධානය ඉතාම වැදගත්. අවධානමට පෙර අවධානය තමයි තියාගෙනඉන්නට ටෝඩි වෙන්නේ. ඊයේ දවසේ නැවතවතාවක් කන්දකාඩුවේ පොකුර මතුවෙලායනෝ. ඒ පොකුර මතුවෙන්නේ. එදා මෙදාතුොර දිනක් කැතුළත රටේ කොරෝන ආසාධතයන් වැඩිම ප්‍රමාණය වාර්තා කරමින් කින්ල්සේත් බලාපොරොත්තු නෝවන වස්ථාවක මයි අර වැනිකඩ රැඳවිෙක්ටේ කොරන ආසාධිතයෙක් බාට පත්වන්නේ. එතනින් නිහා ගමන් කරන මේ පොකුරු දැන් කන්දකාඩුවේ සෑහැන ප්‍රමාණයක් බාට පත්වෙලා. එදා මෙදාතුොර දෞසකටවාර්තා වැඩිම ප්‍රමාණය ඒ දවස කතා වෙන්න ගන්න. ඒකයි අවධානම පිළිබඳව අවධනය ඉන්න කෙලා ම කිවයි. ලංකාදී පත්තරේ ප්‍රධන ශිෂ්පාටයේ කන්දකාඩුවෙන් කොරෝණා රෝගේයේ වූ තවත් දෙසි යාසු තුන් දෙනෙක් ඩයින අෞද්‍යයංගන ඇතුළ පිරිසක් ලියේනු. ඔක්කොබ තුන් සය තිෙස් නවයයි දිනකදී වාර්තා වූ වැඩිම ගණන. කන්දකාඩු හි මද්‍රැවල් ැබැ1න් ත්තාපනෙකිරීමේ මධ්‍යස්ථානයෙන් කොරෝන ආසාධිතයන් තවත් දෙසියාසු තුන් දෙෙනෙකු යේ දිනේදදිී වර්තාාවූ බව සෞඛ සේවා අධ්‍යයක්ක්ෂ ජණඩල් විශෂක්ට වෛද අනිල් ජාසිංග කියේන. මධ්‍යස්ථානන් ොර ආසාධතයන් තුන් සේ තිස් නඳනිකු මෙවනි විට වර්තාාවී ඇතැයිද ෞක සේවා දක්ෂ ජඩාල් රයා සධහන් කෙන්න්නවා. අදදිනයේදී වර්තාබූ, සමස්ත කරන සාධතයන් සංඛ්‍යාවකැ නයේ. දෙසි අනුහයක්ම න අතරයේ දිනකදේ වාර්තා වූ වැඩිම සංඛ්‍යාවවේල කියනො නමුත් දැන්තත්තය හතරක් වැඩි මංඒක ඔගලන්ට කියන්නං කන්දකාඩු මධ්‍යස්ථනයේ රැඳවියන් ස කරමණ්ඩලේ පසිCRර් පරීක්ෂණවල ප්‍රතිපලානු මෙම නව ආසාධතයන් දෙසි අසෝතුන් දෙෙන හඳනාගෙන ඇතැයිද අනිල් ජාසිංග සධාන් කන මෙ ධ්‍යස්ථානයෙන් පෙේදාාදිනයේදී ආසාධතයන් පණසාහිධනක වාර්තාබුණ මෙම ආසාධතයන්ද සමමුග මෙරටින් වාර්තා වූ කොරන ආසාධතයන්ගේ සමස්ත සංකයාව දෙදදා සාරසිය පනහත් දක්වාහහිල ගුස් ඇති අතර එය අතරින් එක්දදාස්ටමස අසු දෙනකු සූර්ණ සවයලබා රහල් වලින් පිටත් ගුස්ත ෙනෝ කියලා තවදුරටත් දා. ය මෙතන අද කියර දාාලතියන ඊ කියෙ හොද මේ පත්තරේ වාර්තාාව ඊ දෙසේ අනුහයක් කියනි එක දාලතය හැබැයි හරි ගනන් හෙලාෞටික දැන් මහා රෑවෙනකුට තවත් හතරදිනෙක්වාර්තාාවල තිබෙනෝ එකත් එක් හැබැ ගැන ගිලවටි කෝගලන්ට කියන්නයි සෝදානම් වෙන්නේ ඒ දවස්සේ වාර්තාාවුණු අලුත්තිෙන් හඳනා ගත්ත රෝගීන් සංඛ්‍යාව ත්‍රිත්්‍ර ෂතකයක්. තුන්සියක් බාට පත් වනා. මෙෙක් දනකට වැඩිම රෝගයෙන් ගණනෑ ඒ වාර්තාාවෙන්න්නේ යනු සමස්තව වෙෙස මැරටින් වාර්තාාවනු රෝගීන්ගේ ප්‍රමාණය දෙදා හාරසිය පනස් හතරක් දක්වා ඉහලා නැගතිබෙනෝ. එදකොට ඩැන්ට ප්‍රතිකාර ලබන රෝගියන්ගේ සංඛ්‍යාව, හාරසය හැට තුනක් දක්වා ඊයලගියා සොයිලබා පිටවගේිය සංඛ්‍යාව එක්දස්තම සයාසූුවයි. ඔබ හිතන් අපි කවුන්් කරගෙන ගණනය කරගෙන කරගෙන ආාවේ කොච්චර අපි පහලට ඇවිත් හිටියාද ේ පණහෙන් නවිල්ල පල්ල පහල එක්සේ පාලෝ දක්කාම ඇවිත්තටියා මගේ මතක හැට ඒය හෝ පෙේද ගැනහිලා විදිරිපත්කට මංහිතන්න පෙේද. එදකොට ඒ අතර දැන් මෙමන විට ප්‍රතිකාරලබට රෝගීන් ගේ සංකාව නවත හරසිය හැතතුන දක්කා වැඩවෙල තියෙනු මමේ ඒයිකයන් පදිස්සම ගොඩක් වැදගත්තර නිසා අවධානින් සිටම වැදගත්තර නිසා. අද දිවයින පත්තරත් මේ කතාවම ආර්තා කරල තියනු. අප ඒ ප්‍රධන ශිෂ් පටයයක්ත් බල අද කාඩුවේ කොරෝනාා තුන්සිය තිස් නවයට නගේ අද වාර්තාව ලසත දුමින් ද ඇතුළු පිරිස. එක ශ්‍රේෂපාට කීපයක් එක් මයිදාන්නේ උපදේශකාාවගේ පවුල ලෑත් ස්වය නිරෝධායනයට පුණඩරුත්තාපනේ වන අයගේ සෝදුක් බලන්නා එකසිය විසිධනකුත් නිරෝධායනයට සබාජ පැතිරීම වලක්වා ගන්න සෞඛ්‍ය උපදෙස් පිපදින්න යුදා මුදාාපත කියයි අද දිවයින පත්තරේ ප්‍රධාන ශ්‍රේෂපාට වර්තාවයි මෙ පි දකිින් ඒ දිවයින ධාන ශිෂ්පාට වර්තාව ඉඩ පස් අපී නැවතහැරනවා ලංකාදීපේ පැත්තට. ලංකාදීපේ වාර්තා කරනවා කන්දකාඩු නිලධාරින් දෙදෙනෙු ආගේ ගවල්වල පස්තෙනෙක් හිමිවරු පස්නමක් නිරෝධායිනෙයට රත්නපුර එලාසන් තලනතිෙන්. කන්දකාඩ මර්්‍ය ොඩුත්තාපන දධ්‍යස්ථානයේ නිදාරීින් දෙෙනෙු පැල්මඩුල් ප්‍රේශපයට තම නිවෙස්වල් පැමිසිට නිසා එම නිවස්වල මාජක පස් නික් වියාරස්ථානයක හිමවරුන් පස්නක්. ඊයේ නිරෝධානයට ොමුකිරීමේ පුවත අද ලංකාදිපත්තරේ මේ විදිහයට වාර්තා කරල තේෙනු. ඔයදිටයි ලංකාදි පවාර්තා වරගෙන්න්නේ තවත්වර්තා ගණනාවකට ඔබත් එක්ක යන්න තේනවා කන්දකාඩු සෞඛ්‍ය කාරමණ්ඩලේ හැත්තෑ දෙනෙක් කොරෝනාවෙන් බේල් ල කියේලා පොළො අරුවේ කරනුණවා රත්දලයෙන. බඩජල් තැබෙහුවන් පුඩුර්ත්තාපනෙකිරීමේ වැලිකන්ද කඳදකාඩු මධ්‍යස්ථානයේ රාජිකාරී කළ වෛදවරුන් හෙදහෙදියන් සාත්තු සේවකන්සා ියදුරන් ැරු සෞඛ්‍ය කාරමණඩේ හැත්තෑදෙනෙකොට කොෝුණ වෛදස ආර්සාධන වී නොැතු බව පිසිR පරිීක්ෂණවර්තාමගින් තාබර ඇයි පොළොන්ොරු ප්‍රදේශයේය සෞඛ්‍ය වෛදින ධාරි කාරයාල ිස්ත්‍රික් ව සංගතරෝග විද්‍යාච වෛද සංජයඊයේ සධහන් කිරීමක් කරලතින් වාසනාවන් හැත්තෑදනකට නෑකෙල කියනවා හැබැයි ප PසිCR පරක්ෂණ අය කරන්න හද සහල්ලාට ප්‍රසි පරීක්ෂණ පලළමුවාර්තාව දෙවැනි වාර්තාාව පිළිබඳු පරස්පරතාවයන් ගැන පෞගේදාසන කතාබාට ලක් වුණ. එහින්දා ආIයි පරිීක්ෂණ කරන්න නැවත නැවත තවරු කරගන්න ඔවුන් ආසාධතියන් නොන බවට් එක අනාගතයේ වැඩකටේතුවලට පරික්සමට ගොඩක් වැදගත්තේ. ඒක මයිත් ලංකාදී පත්තරේ ප්‍රධාන පිටුවටේ නෝ. කන්දකාඩු පොකරත් එක්ක කොරෝනාා දෙවෙනි රැල්ලක දැඩි අවධානමක් කියලා ප්‍රිසියාර් පරිීක්ෂණවා වැඩි කරන්න කියලා රජය වෛද නිලධාරන්ගේ සංගමය කියය නෝ ඩයිනා උද්‍යාංගනීලියන් දෙදකඩු පුොඩුත්තාපන මධ්‍යස්ථනෙන් හමූ ආසාධතයන් පොකරත් හමගේ. රට තුල කොරෝනහෙවත් කොවේ 19 දෙවන රැල්ලක් මතුවේ දැඩි අවධනමක් මතුවී ඇති බැවි. දිනකට සිදුකරන පේCR පරීක්ෂණ ප්‍රමාණේ වා හිෙල් නැව යුතුයයි රජය වෛදිදලධාරීගේ සංගමේ සධන් කිරීමක් කරනවා. ඔවන්ගේ සධානකිරීමමතමයි මේ පුටාගන්න යාද ලංකාදීපේ දෙවන ඇල්ලක් පැමණීමම් වලක්කා ගැනීමට නම්. ම ප පරීක්ෂණ හැටහට දාසක්. එනම් දිනකට දෙදදාස් පන්සියයක් පමණට කළේතු බෞට සෞඛ්‍යාමාත්‍යංශයේ වසංගතවේදදු විද්‍යාඥ්‍යයන් පවසා සිටියේදී. පසගගේ මහස දෙක්ක කාලේදී. දිනකට සිදුකර ඇතේ පරක්ෂණ පන්සීයත් එක්ද හයිසියක්ත් අතර ප්‍රමාණයක් බව. රජය වෛදන ලඉධාරගේ සංගම ේකාම් ෛද්‍ය සනනාල් ප්‍රාන්දු සදහන්කිරීමක් කරලතින. සමාජය තුල කෝණ වරස ඇති දැයි හඳුනාගත ඇැක්කේ විද්‍යාත්ම ක්‍රමයට අහමු නියාදදි තෝරාගෙන ප්‍රසි යාර් පරීක්ෂණකිරීමෙන් පමණක් බරින්. දිනකට එම පරීක්ෂණ දෙදස් පන්සීයත් පන්ධාක් පනි ප්‍රමාණයක් කළේතුවඇතිබෙන බෞදධ වෛද්‍ය සනල් ප්‍රන්දු සදාාන් කලතේෙන. කෝමහාරි ගාන ඒකන විදදි ගාන එතන කියනවා හැයි කෝමහරි පේසියාර් පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීම ඉතාම වටනවා. එතුලින් ආසාධතයන් තවයි ඉන්වද කියල හඳනාගැනීම හැකිියාවවතේ. ැ මේ වගේ අස්ථාවක ප පරික්ෂණ ප්‍රමාණය වැඩිකිරීම ආර අවධානමට ලක් වූ අය නැවත නැවත R පරිීක්ෂණයට යොමකිරීම ඉතාම කාලුච්චත බව හැඟෙනෝ දැනෝ හරිද. දැන් මේ රජය වෛදිලධාරන්ගේ සංගමය කියනවා කන්දකාඩු පොකරත් එෙක්ක කරෝුණා දෙවැනි රැල්ලක දැඩිය අවධනම කියලා. ඒත් සෞඛ්‍යං සෞඛ්‍ය බලාධාරී මොන අදකන්න්නි කෙල් අපි ඒ පැත්තට විශේෂවධානයම කරන්න සූදානම් එකන්නේ අනිකුත් සෞඛ්‍යංශ. අද ලංකාදිීපත්තරේදානුව කන්දකාඩුවෙන් සමාජයටට වරසේ ගෙනයාමට සීලු ක්‍රියාම වරසයෙන් නොයාමට සියලු ක්‍රියාමාර්ගාරන් අපේ යුදා මුදාාපතිෙ කතාව බල අනිත් තෙවටයමු. කටකතාවට රැවටෙන් එපා කියළ යොදා මුදාාපතති නො සුජි තෙවාජූලිගේලිය කන්දකාඩ ොඩුත්තාාපන මධ්‍යස්ථානයේ කරෝන ආසාධිත රැදවියන්ගෙන් සමාජයට වෛරසේ ප්‍රතිනීමම වැලක්කවීම ගතය සලු ක්‍රියාමාර්ගෙනෑඇැයි යොදා මුදදාපති ොත්තින චන්ඩරල් වෙන්න්දෙසල් වගේ කියන. මේ අස්ථාව මේ සම්බන්ධෙන් රටපුරා ප්‍රතිරයන්න විධ කටකතාවට නොරවටෙන්න්නැ එල්ලීමක් කලළ යොදාහමුදාාපතිවරයා. මේ සැබෑ තත්තේ රජිය ප්‍රෘ්ති දෙපර්තිමන්තුව සින් වරින් වර නිවදන කරනු ලබද බෞදධ සධහන්කිරීමක් කල තිෙන. පුොඩුොත්තාපන කන්ඳරුවෙන් නිවාඩුගේ නිරධරීින් බහුතරයක් නැවතත් එඒ ෙන්වාග ැති බවත් ඉතිරි පිරිස ගෙන්වාගැනීමට පිවරෙන ඇති බවත් යුදා දපත්වරයා කියලතේ නොම යද දපත්ත රැක කියන්නේ කන්දකඩුවෙන් සමාජයට වෛරසේ නොයාමට සේලු ක්‍රාමාර් අරන් කියලා. එතන්ද අපට බොම සතුටක් තැනන අය ප්‍රකාශයත්යක්ටකතාවට නැවටෙන් එපා කියලකේවා සමාජමාධ්‍යයේ විධදේවල් විවිධාය පළකරනවා ආවාට ගියට තැන නොතැන බලලා වගකී විරහිතව කටයතු කරන්න එපා. ඒක ඉතාම වක්ගේීම සාගතව වැඩ කරන්න ඕනි වකවානුවක් නැවත වතාව කොරා තර්ජනයක් මතුවෙනවා කන්දකාඩු වලින් එකත් එක්ක ඉතාම අවධානයෙන් වගකීමෙන් වැඩ කරන්න ඕනි වෙලාවක් එනිසා විධ බොරුටකතායාවන්න එපා නිශ්්‍යතව තහවුර කරගත්ත තොරොත්තුරු පමණක් බෙදාාරෙන්. ඒකම අජිත්‍රෝහණ කීප කතාාවකෘත්තිනවා මං ඒකටක් තියන්නම් රට ලොග්ඩව්න් කරන්න කිසිම බලාපොත්තුවක් නෑ ලියන්නේ මුදිතා දායනන්. සෞඛ්‍ය පුරදු පෙරලෙස මඩුගමනය කර, කොරෝනාා පරාජය කරන්න සහය දෙන්න කෙලා ඉල්ලන්නේ. රට ලොක් ඩවන් කිරීම කිසි බල පොරත්තුවක් නැති බෞද්. ොවි වසංගතයේ පැතිරීම අලක්වා ගැනිමින් ඒත්ව ආරක්ෂාකර ගැනීම ජනතාවගේ වක්කීමක් බෞද. නියෝජ පොලිස්පති අජිත්‍රෝගන කියනෝ. ලෝකේන් COොවිID-19 වසගතය තුරන්මට තෙක් සෞඛ්‍ය අරක්ෂත පුරුදු පෙරලෙසම අනුගමනය කර. කොරෝනාා පරාජය කිරීමට සහය වන්නේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවල් කියලත් සදාානන් කරවා. ර මේ තවදුරට දනවා ොID-19 වසංගතයේ පැතිරීමේ අවධානම අඩු පස. ඇඳරිනීති සම මේ පැවති නීත්‍රීති ලහිල් කරද්දිී ජනතාව එතක් අඩුගමනය කළ සෞඛ්‍යාරක්ෂත පුරදුද ලිහිල් කරගත් බාද. එයින් ටත් ජනතාවත් අදාානමට හළනු අබන බවත් ඕකේන ලහිල් කරගන්නෙ පා එවයි විදිටම සෞඛ්‍යා රක්ෂත පොරුදු. අපි තියාගනිමු ඇත්තඒ ගටලු සාගතවෙන්න පුුවන් හැබැයි අජිත් ්‍රෝගණ කියනවා රට ලොක් ඩවන්් කන්න කිසිම වලාපොරොත්තුවක්නෑ කියලා. විධ ප්‍රචාරයන අවස්ථාවක්න එන්තා නැවත කියන්න ඒක ප්‍රකාශ කරන්න එපා ඒක ප්‍රචාරදිත් කල්ලාරින්න එපා ඇත්තත්වේ මොකන්දි කියලලා නිශ්්‍රව හඳුනාගෙන ඒ පිළිබඳුව කතා කරන්න. හරි ඊට පස්ස මංකෝනල සෞඛ්‍යංශ මනවාද කියන්න කියලා බලන් හඳවා කියලා කන්දකාඩු කොෝනා පොකුරෙන් සමාජයට අවධානමක් මතුව නෑ. වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශෂක්ට වෛද සුදත් සමරවීර කියයන්නේ සන්දයක් කරුණු අරත්නයිලිය. මද්‍යමන්ට බැෑහ්ුවන් පුළුත්තාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානය හඳුනාගත් ොවි-19 නව පොකුරමගින් සමාජයට වෛදරසේ ව්‍යා්‍රීමේ අවධානක් මෙතෙක් මතුව නොැති බව වසංගතරෝග විද්‍යාංශයේ ප්‍රධාන, විශෂක්ට වෛද සුදත් සමරීර කියයන. කොරුණා වැැඳරු නව පොකරමගින් සමාජයට වෛරසේ ආසාධනයවීමේ කිසිදු අස්ථාවක් නොමති බව. ඒේත් නිරෝධාන නීති අනුගමනය කිරීමෙන් භාජනතාවට වෛරසේ නාරක්ෂාවී හැකි බවත් හු අවධාරණය කරනවා. හරි එකේ කාර්ණනාක නව දෙවන රැල්ල කවදානමක් පිළබඳ රජය වෛදල ධරගේ සංගමයක්කිනොේ හැමේකම්ම කියන්න බට පරිසංවන්න වෛද සදත් සමරවෙරකිනව කන්දකාඩු කොරෝණාපකරෙන් සමාජයට අවධානමක් මතුව නෑ කියලා හැබැයිගේත් අප පරිසංගව පරිසමතමයි කොයි හැටියතත් අවශය මේ වගේ අවස්ථාාවක. එදෝට සුව ඇමතිනිය මොනවාද කියලාතියෙන්නේ. සමාජියයට ොවිID-19 පැතරීම් වලක්කන්න සියලු පියවරගන්න ලියාන්නේ සධාකරනුවරත්න්න. කන්ධකාඩු පුණඩුත්තාපන මධ්‍යස්ථානයෙන් වාර්තාාවන COොවිD-19 නාසාධතයන් කඳවරට සීම කරමෙන් සමාජය තුළ වදසේ පැතිරීමම් වැලක්වීමට රජ සේලු පියවර ගන්නා බව සෞඛ්‍යා දේශී වෛදසේව ඇමතිනී පවිත්‍රා බං්‍යාරච්චි කරපු සඳහන් කිරමාද දිනමින පත්තරෙන් මංගේ උපටා ගත්තේ. ඔය දෙටයි පත්තර විධ වාර්තා රගෙන්නේ යා අතරේ දිවයින පත්තරේ ප්‍රධාන පිටුව ඔගලන්ට බතක් කරල දෙනවා සෞඛ්‍ය බලධාරින් කියනවා කියලලා මං ඒ කතාවට යන්නම් මාස් ධන්න සෞඛ්‍ය බලධාරීන් කියන්නේ කේරතිවර්ණ කොලිසුරියලියන් කොරන ආසාධනය වැලක්වේම සදා මහාවරණ භාවිතාකරල සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදිස්දී ඇතත් ඇතැම් අයි මවාවරණ නොපැලදීම හේතුවෙන් මෙම වෛදසේ පැතිරයාමේ ඉඩකඩක් ඇති බව සෞඛ්‍ය බලධාරින් කියන හමගේගන්න පිරිිහ බස්රතවල ගමන් කරන්න මගන්ද පාසල් ලමුන්ගේ ඇතවුන්ද මවාවරන නොපලදදින බව හළිවෙලාතිේන. ලොව රටවල් රැසක් මහාවරණ පැලඳීමෙන් වලකිනෑට දඩනියම කරතිම වෙනවා.මනිසා මවාවරණ පැදිීම නීතියක් බවට පත් කලළේතු කියලත් දාලතියනෝවා. ඒ ඉල්ලියම කරන්නන්නේ මවාාවරණ පිළබඳුයි දඩුව එත නිති කතා කරලතිෙන්නේ. නීතියක් කරනන ඇතැම් රටවල් ඒ පලදි නැත්තම් දඩනියම කරනවා. ඒගේ කතා කීපයක් අද පත්තරවාර්තාකර අවස්ථාවතමයි අපිට බලාගන්න පුළුවන් කබ ලැබෙන්. විශෂක්්‍ය වෛද්‍ය අනිල් ජාසිහ පල කරපු අදහස්වත අපි දැන්යොමේනවා. මරතාපන කදවරෙහි. තිබී තිබෙන කොයිත් දහනමේ පොකුර සම්බන්ධයෙන් ප්‍රකාශිකන වනන් අප විශ්වාස කරන්නේ මෙය සුදුවැල්ල මද්‍රව්‍ය ලෝලින් හා. සම්බන්ධව පැවති දෙයක් විදියට මෙහිදී ඇතවශයෙන්ම මේ එක්තර ආකාරයකට නාවික හමුදාවේ ඇති වූ පොකුරේ කුඩා පොගුරක් හැටියට සලකන් හොළුවන්. නාවික හමුදාවේ මේ ආකාර, රෝගීන් හඳුනා ගැනීම ක්‍රමක් ක්‍රමයෙන් ක්‍රමක් ක්‍රමයෙන් තමයි සිද්ද වුණේ මෙහිදී අපට පෙනී යනවා නේවාසිකන්ගෙන් බහුතරයකට රෝගය වැලඳී ඇති බව සහ එය මුලින්ම මේ අප හඳුනාගන්න අවස්ථාවමි වැනි බහොතරය. වැනදී ඇති බව. ඒ නිසා අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් නාවික හමුදාවේ ඒ පොකුරට වඩක් කෙටිකාලයකින් අවසන් වෙනවා කියනක තමයි අපගේ විශ්වාසේ අද පවතින තත්ත්වය ගත්තොත් එහෙම එසේ ප්‍රදේශ හුද කලා කිරීමේ හෝ ඒ මනැත්තම් පැණි තත්ත්වයට යෑ මේ අවශ්‍යථාවයක් නැහැ. ඒ ඒ වැලැක්වීම සඳහා තමයි මේ කටයතු කරගෙන යනු ලබන්නේ නිසා ජනතාව ඇතවශයම වවිධ කටකතා ඔස්සේ හෝ විවිධ ආකාරයට පවතින මති මතාන්තර ඔස්සේ ඒ විශ්වාස කරන්න ඇතුව කරුණා කරලා අපි ඉල්ලා සිටින්නේ අප විසින් ප්‍රකාශ කරන කරුණකිරෙහි වැඩි අවධානයක් යොම් කරන ලෙස් පයධානිල් ජාසිං සධාන් කළ විුදියට ඒ ගැන අපි අවධානය යොමු කරගෙනෙමු